රටේ සිදුවෙන පිල්මාරු ලයිස්තුවේ අපේ පක්ෂයත් එක්කෙනෙක් ඒ වගේ කරා සිදු වුණා. ඉවත් කර දාලා දැන් අපි පක්ෂ කැටියට දමිල පරිසි සන්ධානය ඇටියට ප්‍රජාන්තරවාදී ජනතා පෙරමුණ ඇටියට අපි මානවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන තනතුරු ටිකට පත්වීම මත ලබා දීලා තිනවා. මගේ දකුණු පැත්තේ වාඩි වෙලා සිටින විශ්වා යන විග්නේශරන් මාතා සහෝදරයා මානව දිස්ත්‍රික්කයේ අපේ සංවිධායක ඇටියට කටයුතු කරා. ඒ වගේ අපේ කුරේන්ද්‍රන් සහෝදරයා දිස්ත්‍රික්කයේ පක්ෂයේ ලේකම් විදියට පත්වීමට බාගෙන තිනවා. ඒ වගේ අපේ මේ ක්‍රිෂ්ණ මාතා බාණ්ඩාකාරිය ඇටියට දිස්ත්‍රික්කයේ පත්වීම ලබාගෙන තිනවා. ඒ වගේ විනෝත් මාතා සහෝදරයා අපේ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන තනතුරක් ලබාගෙන තිනවා. ඒ වගේ ශශිකුමාර් මාතා, ඒ කියන්නේ අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සමාජික තුමා ඒ මානවර දිස්ත්‍රික්කයේ කමිටුවටත් පක්ෂ නායකත්වයටත් අතර සම්බන්ධකරණයට ක්‍රියා කරයි. මේ මානව දිස්ත්‍රික්කයේ දමිළ ජනතාවගේ පාලිබඳ නියෝජනය කියන්නේ ඒ වැදගත් නියෝජනයක්. මානව දිස්ත්‍රික්ක ජීවත් වෙන සිංහල සහෝදරවරුන්, කුසි සහෝදරවරුන් සමග සහෝදරත්වයෙන් ජීවත් වෙන දෙමළ ජනයා තමුන්ගේ හඬත් පාර්ලිමේන්තුවේ පලාස්භාවයේ පළාත් පාලන මට්ටමේ සිදුවෙන්න ඕන කියන බලාපොරොත්තුව සාධාරණ බලාපොරොත්තුවක්. තවර දොස් කියන්න බෑ, වැරදි කියලා කියන්න බෑ. ඒ බලාපොරොත්තුව දීර්ඝකාලීන ඉෂ්ට වුණේ නැහැ. මම 2010 මානවරට ගිහිල්ලා විශාල සටනකට මුණ දීලා අනතුරට මුණ දීලා මම ඒක ලබා දෙන්න උත්සාහ කරා. එදා මම ලබා දුන්න දායකත්වය නිසා තමයි පසු කාලේ මානවරට දෙමළ ජනයාට ඒ බලාපොරොත්තුව සාධාරණ නියෝජනය ලැබුණා. දැන් මේ ළඟදී ඒක බිල් මාරුවෙන් එයාට මෙයාට ගියා. ඒ අපි ගණන් ගන්නේ නැහැ. ඒ ගැන කතා කරන්නෙත් නැහැ. පැත්ත කර දාලා විසරට යනවා. කවුරු මොන වුණත් ගියත්, කවුරු ගියත් මොන වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි කෙලින් ගමන් කරන පක්ෂයක් ඇරියට අපි ඒක ඉතිහාසකාර පුරාම අපි ඒක පෙන්වලා දෙලා තියෙනවා. දැන් අපි තව අදින් පෙන්නනවා. එච්චරයි. මේ අවස්ථාවේදී මේ අපේ පත්වීම ලබාගත් සහෝදරවරුන්ට තියෙන ප්‍රධාන උවමනා මොකද්ද නම්, වාජකාරී මොකද්ද නම්, අපි අද මුණ දීගෙන ඉන්න ජනාධිපතිවරණ අවස්ථාවේදී සජි ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් අපි වෙණි සිටිනවා. එතුමාගේ දායකත්වය ලබා දෙනවා. සමග ජන සන්ධානයේ ප්‍රධාන පුරස්කාර පක්ෂයක් අපි. ඒ නිසා ඒ රාජකාරිය කියලා අකුරට කරයි. ඒ සජි ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පිළිබඳව මහනුවර ජීවත් වෙන තමිළ ජනයා දමන චන්දදායකයන්ගේ දායකත්වය ලබා දීම තමයි සෑම වටිනා ඒකලා රාජකාරිය කියලා අපි හිතනවා. බොහොම ස්තුතියි. ඉදිරි ටික මම කතා කරමු. නුවර හිටපු මම හිතන්නේ ඔබගේ වේණු කුමාර මන්ත්‍රීවරු ඇගියා. දැන් ඔහු ගියාට චන්දදායකයෝ ඉතුරුයි කියන එකද ඔය කිව්වේ? ඒක නෙමෙයි මම කිව්වේ නේ. ඒ කියන්නේ මේ ඔහු එක්ක චන්දදායකයෝ කියන ඔළුගෙඩි ගියා. මෙතන විතර නෙවෙයි තවත් කට්ටිය කියලා දිනවනේ. ඔළුගෙඩි ගියා වුණාට රණවීර වික්‍රමසිංහ මහතාට දැන් මාජන රැලියක් පවත්වා ගන්න බැරි වෙලා තියෙනවා. අනුරාධපුරෙන් පටන් ගත්තක නැවතුණා එම්ම. දැන් නැගෙනහිර පැත්ත ගිහිල්ලා මේ ඉස්සෝ මාළු අල්ලගෙන ඉන්නවා මම හිතන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. මම රෙඩියක් නැහැ. කාරණා එකනේ ඒක ඔප්පු වෙන්නේ මොකද්ද? වෙන මොනවත් නැහැ. මේ ඔළුගඩ ගියා වුණාට ජනතාව ඉන්නේ හරිතනේ අපේ තනේ අපි සමග එච්චරයි. දැන් නුගේකට රැලිය පවත්වනනේ ජනාධිපතිතුමා. අවද පවත්වන්නේ. අවද. පවත්වන බලමු. මොකද කියලා. ඉතින් අපි පටන් ගත්ත ගුණාගර පටන් ගත්ත දවස් 3ක් කියලා දැන් 20ක් විතර පවත්වලා දිනවනේ අපි. එමෙදා පවත්වනවනේ අපි. දැන් ඉඳලා බලලා දැන් පවත්වනයිද බලමු මොනවද කියන්නේ. එච්චරයි. ඔබතුමාලගේ පැත්තෙන් තව යන්න ඉන්නවද කියන්නේ? නෑ, ඒ සම්බන්ධව මම හිතන අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් පරණිදර මාතා උත්තර ලබා දෙයි. තව එකක් තියෙනවා. මේ මුතුමාලගේ දැන් අනික් කට්ටියටත් මේ කරාටි පුහුණු වෙන්න, සටන් පුහුණු වෙන්න අවශ්‍යතාවයක් තියෙනවද? දැන් මේ ටීවී වල තියෙන මේ සංවාද වලට යද්දි නෑ මල්ලි, මෙන්න මේක නේ. දැන් මේක ලංකාව සිදුවෙන පළවෙනි සිදුවීම් නෙවෙයි. විල් මාර්ගරීමත් ඒවා අර කරාටි ගැන කතා කරන්නේ, කුංෆු කතා කරන්නේ, ඒවා දේවලුත් ලංකාව සිදුවෙච්ච පළවෙනි අවස්ථාව නෙවෙයි. අවසන අවස්ථාවක් නැහැ කියලා මම හිතනවා. අපේ පාර්ලිමේන්තුවේ උත්තරීතර සභාවේ දවස් 52 කාලේ පොලිස් කාර්යෝ පොලිස් නිලධාරිවරයෙක්ගේ කනට කනේ පාරක් දුන්නා. මිනිස් කොට ගැව්වා නේද? ඒ වගේ മന്ത്രിවරුන් කීප දෙනෙක් 50 දෙනෙක් විතර ගාගත්තා, බලාගත්තා. ඊට පස්සේ කතානායකතුමා පුටු උස්සලා ගැව්වා. හරිද? ලේ වැක්කර වැක්කර පාර්ලිමේන්තුවේ ඉන්න ක්ලිනික් එකට දිව්වා. දැක්කනේ. ඒක මේක 9 වෙනි පාර්ලිමේන්තුවක, 8 වෙනි පාර්ලිමේන්තුව. 7 වෙනි පාර්ලිමේන්තුව උනේ. එතකොට මේ മന്ത്രിවරුන් ඇඩියට ගරුතර ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් ආවා. එතකොට කතානායකතුමා තුරගත් අවස්ථාවේදී මගේ මිත්‍ර
එබෝමාර මගේ මිත්‍රෝනේ මෙවෙන් සිල්ල මාතා එතන ආපු භික්ෂුන් වහන්සේ മന്ത്രി වහන්සේට කරපු අපරාධේ කඩ දන්නවනේ මෙරිකුවා නේද ඊට පස්සේ එතනින් ඉස්පිරිතාලේ ගිය ස්වාමින් වහන්සේ පරිමිතාවෙම නැහැ කියලා පන්සලටම ගියා ඉන්නවනේ වුණානේ ඒ වගේ මාධ්‍ය අවස්ථාවෙදිත් විවිධ අය ගාගෙන කොටාගෙන තියෙනවා මේක නෙවෙයි සිදුවීම මේක නෙවෙයි සිදුවීම අපරාධය ඒක නෙවෙයි ඒක මිනිස්සුනේ മന്ത്രി වුණාට මිනිස්සුනේ එනවා ඒකනේ අපරාධය අපරාධය මොකද්ද නම් මේ පිල් බාර් කිරීම ජනතාව ඡන්ද විකිරණ එක වරප්‍රසාද ලබා ගන්න එක වරදාන ලබා ගන්න එක ඒකයි ඒ නිසා ඒක ફોકસ කරන්න මේක නෙවෙයි නේද කෙසේ වුණත් සිදුවීම් සම්බන්ධව මම කඩකාඩ ප්‍රකාශ කරලා තියෙනවා මිට ප්‍රම මම ඒවයි කෙනෙක් නෙවෙයි හරිද මගේ සමාජයට කවුරු හරි අපහාස කරනවා නම් මම නිකන් ඉන්නේ නැහැ මට ඕනතර අපහාස කරන්න ප්‍රශ්නයක් නැහැ මට ඕන නමක් කියලා මට කියන්න මට මම ගණන් ගන්නෙම නැහැ මගේ සමාජයට මගේ ජනතාවට අපහාස කරන්න නිකන් ඉන්නේ නැහැ මම ඒක මම උපකල බලලා තිනවා ජාතික ජනබලවේගයේ ඉතා පිටු 233 කින් ඉතා ලක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලි දැක්ුවා ඇත්තට මේක දේවල් තියෙනවා කොහොම ඔබතුමාලගේ දවස් දෙක කියනවා ඒක කලබල වෙන්න එපා අරකට වඩා මම කියන්නේ බොහොම තියෙනවානේ ගොඩක් අපි දේවල් තවත් එලිතර වෙලා නැහනේ ඉතර කොහමද සංසන්දන කරන්න පුළුවන් බෑනේ එන්නද නියන්න ඉන්න බලයි බලයි ඉන්න ඈ ඉඳලා බලන්නකෝ වැඩේ දෙන්නම් අපි ඒ සම්බන්ධ අවස්ථ කියනවා අපේ නියෝජන කරන ජනතාවගේ සාධාරණ බලාපොරොත්තු ටිකත් අර අපේ මැනිෆෙස්ටෝ එකකින් හඩංගු වෙනවා ඉතින් ඊමා